අයිබෝවන් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වෙස්සයි විස්ස මහ මැතිවරණයට සියල්ල සූදානම් සියලු ඡන්ද පෙට්ටි මැදිස්ථාන වෙත රටපුරා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 61000කට අධික පිරිසක් බිය නොවී සියලු දෙනා ඡන්දේ දාන්න එන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලයි अभिनव पार्लिमेंटु अगोस्तु विसवनदा रेस्वे मद्रव्य नाशक कार्यांश निलधारी 13 දෙනා යලි රිමාන්ඩ් බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙයි අනුරුද්ධ සම්පායෝ අතරංගුවට ගත්තාද බාර වුණාද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පහදයි කොවිඩ් 19 වෛරසයේ සතුන්ගෙන් මිනිසාට බෝ වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට දින පැවැත්වීමට නියමිත 2020 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා මෙවැනි විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු ඡන්දදායකින්ගෙන් ඉල්ලා සිටින්නේ නිසි ආරක්ෂාව සලසා ඇති බැවින් කිසිදු බියකින් සැකයකින් තොරව ඡන්දය භාවිත කරන ලෙසයි දෙදහස් දහනවයේ ඡන්දහිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකින් 1,62,63,885 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා මෙවර ඡන්ද මැදිස්ථාන 12,984ක හෙට දින ඡන්දය පැවැත්වීමට නියමිතයි මෙවර වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 10,85,964 දෙනෙකු මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී දූර ආසන සංඛ්‍යාව 18ක් ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 10,09,209ක් කොළඹ දිස්ත්‍රික්කයට හිමි වේ ඇති මන්ත්‍රී දූර සංඛ්‍යාව 19ක් ලියාපදිංචි ඡන්ද 972,319ක් හිමි කළුතර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 11,29,100ක් මන්ත්‍රී දූර සංඛ්‍යාව 12ක් ලියාපදිංචි ඡන්ද හිමියන් 407,569 දෙනෙකු සුදුසුකම් ලබා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ සඳහායි මාතලේ දිස්ත්‍රික්කයට තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5ක් නුවරඑළිය මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 577,717ක් මන්ත්‍රී දූර සංඛ්‍යාව 8ක් මෙවර ගාල්ල මැතිවරණ කොට්ටාශය සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 867,709ක් හිමිවන මන්ත්‍රී දූර සංඛ්‍යාව 9ක් ලියාපදිංචි ඡන්ද හිමියන් 659,587 දෙනෙකු මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති අතර මන්ත්‍රීවරුන් 7 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරගත යුතුයයි. හම්බන්තොට මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද හිමියන් 493,192 දෙනෙකු සුදුසුකම් ලබා ගනිද්දී මන්ත්‍රීවරුන් 7 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලබනවා. යාපනී දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකින් 571,848 දෙනෙකු සුදුසුකම් ලබන්නේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහායි. මෙවර වන්නි දිස්ත්‍රික්කයේ අඩුම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවක් හිමි දිස්ත්‍රික්කයේ ලෙස සඳහන් වනවා. වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 287,024ක්. වන්නි දිස්ත්‍රික්කයේ තුලින් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකින් 409,808 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර මන්ත්‍රීවරුන් 5 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. දිගමඩුල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 513,979ක්. ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 288,868ක්. තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්. කුරුණෑගල මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 13,48,787ක්. තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15ක්. පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 614,370ක්.
मंत्री वरुण अट दिन पुतल मदि श्रीकें तोरापात्त लियापति चंद हिम्यान हाई लक्ष अणुतुन दहास हाई से तीस हतर दिन अनुराधपुर दिश्रिके तुले सिटी नातर मंत्री वरुण नव दिन तोरापात्त लियापति चंद हिम्यान तुल लक्ष तीस एक दहास एक से नव दिन मेवर पोलोनर दिश्रिके संदहा सुदुसुकम लबा एति अतर मंत्री वरुण पास दिन पोलोनरवें तोरापात्त कर गनीमट नियमित वती वेनवा बदुल्ल मेतिवन्न कोट्ट अश्वे चंदे भाविता किरीम संदहा लियापति चंद हिम्यान हाई लक्ष 68 दहास 166 दिन सुदुसुकम लबा गनिद्दी मंत्री वरुण नव दिन पत्कर गनीमट नियमित मोनराकल दिश्रिके तुल लियापति मुलू चंद संख्या तुन लक्ष 72 दहास 155 पनातर मंत्री वरुण हयक तोरापात्त कर गनीम सिदुवनु एति मंत्री वरुण एकोलस दिनक तोरापत्कर गत युतु रत्नपुर दिश्रिके मुलु चंद संख्यावल सटहन वन्ने चंद 877582 लियापदिज चंद 684189 हिमे कैगल्ल दिश्रिकेन पार्लिमेंतुवट मंत्री वरुण नव दिनक तोरापत्कर गनीमट नियमित वती बेनवा मेतुवन दिश्रिक 22 किन मंत्री वरुण 196 दिनक मेवर चंद विमसीमेन पार्लिमेंतुवट तोरापत्कर गन्ना अतर पार्लिमेंतु मंत्री आसन 225 29 दिनक जातिक लैस्तुवेन पत्कर गनीमट नियमितयि मेवर महा मेतुवरण सटनट पिलिगत देशपालन पक्ष 40 किन सह स्वाधीन खंडायम 313 किन अपेक्षकेन 7452 दिनक इदिरि ආරක්ෂාව සපයලා දෙනවා ඒ වගේම පස්වෙනි රාත්‍රිය අපි මේ අසුරක්ෂිතව තියා ගන්නවා 6 වෙනිදා අපි මේ නිවැරදිව ගණනය කරලා මනාපත් ගණන් කරලා ප්‍රතිඵල ප්‍රකාශ කරනවා විනිවිද බවින් යුතුව සහ විශ්වසනීය ලෙස පස්වරු දෙකම අට කලින් අපට දෙන්න පුළුවන් වුණොත් ඒක ලොකු වාසියක් ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර මනාප ප්‍රතිඵල 7 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර ඒ ටික ගැසට් කරන්න පුළුවන් අපට 8 වෙනිදා ඒ වගේම ජාතික ලයිස්තුව නම් වෙනදා වොත් 10 වෙනිදා ගැසට් කළා ඒක ඉවර කරමු මෙතර දිවයිනේ දිස්ත්‍රික්ක 22 තුල පවතින චන්ද මැදිස්ථාන හෙට දින පැවැත්වීමට නියමිත චන්ද විමසීමේ කටයුතු සඳහා සූදානම් බව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරිවරුන් පවසනවා රටතුල පවතින COVID-19 වෛරස තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණය පැවැත්වීමට නියමිතයි. හෙට දින පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිට සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 1178ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු අද උදෑසන මෙලෙස සිදු වුණා. දෙදහස්විස්ස පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද උදෑසන සිදු කරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු සිදු කරුණේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ DS නානායක විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිටුවා ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුලින්. දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1178ක් සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද පෙරවරුවේ මධ්‍යස්ථාන කිහිපයකදී ආරම්භ වුණා. මේ කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 656ක් වෙත ඡන්ද පෙට්ටි නිකුත් කළ ආකාරයයි. महानूर दिस्त्रिक्के पिहिटे चंद मध्यस्थान 890ක් වෙත चंद गणन किरीमे मध्यस्थान වල සිට चंद पेट्टी प्रवाहने किरीम सिदु करुणा महानूर दिस्त्रिक्के हेट पैवत्वेन पार्लिमेंतु मेतिवरने संदहा सियलु कटयुतु दंट संविधान वेला तिबेनवा चंद विमसीमे मध्यस्थान चंद पोल 890ක් पिहिटवला तियेनवा एवन विट सियलुम चंद मध्यस्थान संदहा नेतन चंद पोल संदहा ए अदाल ज्येष्ठ चंद स्थानाधिपतिवरुन सियलुम निकुत किरीम सिद्ध वेला तियेनवा चंद मध्यस्थान हारसी अणुअटक वेत चंद पेटी सह निकुत द्रव्य निकुत प्रधान पारिश तुण पारिश्रुट अदाल चंद पेटी सह लेखन दर्शन अवसान मे गाल दिस्त्रिके चंद मध्यस्थान हत्से दुलह संधा चंद पेटी प्रवाहने कल कार
චන්දදායකයන්ට අවශ්‍ය වන ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන සියලු පහසුකම් මේ වන විටත් අපි සැලසුම් කළා සංවිධානය කළා අවසානයි මේ අනිකුත් සෙසු දිස්ත්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම් කටයුතු සඳහා සූදානම් වන ආකාරයයි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි මැතිවරණ කොට්ටාසේ ඡන්ද මධ්‍යස්ථාන 351 කදී ඡන්දේ පාවිච්චි කිරීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. පුත්‍රන් දිස්ත්‍රික්කයේ 421 ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවලා තියෙනවා. 10 හමාර වෙනකොට ඒ සියලුම ස්ථාන වලට අවශ්‍ය භාණ්ඩ, ඡන්ද පෙට්ටි, අවශ්‍ය ඡන්ද පත්‍රිකා නිකුත් කරලා අවසන් කරා. අපේ දිස්ත්‍රික්කයේ 288,868ක් ව්‍යාපාරික විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව තමයි මේ කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. සියලුම ඡන්ද මධ්‍යස්ථාන ගණන් කිරීම මධ්‍යස්ථාන නිකුත් කිරීම මධ්‍යස්ථාන සියල්ලම විෂ බීජාණු හරණයට ලක් කරලා තියෙනවා. දැනුත් සෞඛ්‍ය අංශල මේ පීචේ මහත්වරු මේ කාර්යය අධීක්ෂණය කරමින් සිටිනවා. ඒ නිසා අපි මහජනතාවට කියන්නේ කිසිම ගැටලුවක් නැහැ මේ මධ්‍යස්ථානවල රෝගය පැතිරීම හෝ හිම කිසිම අනතුරක් නැහැ. ඒ නිසා අවිල්ලා ඡන්ද දෙන්නේ කියන එක. මහමැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 61,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මැතිවරණ භාර කොට්ටාසය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා පවසනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ දක්වා අපරාධමය පැමිණිලි 93ක් වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 283ක් සමග සමස්ත මැතිවරණ පැමිණිලි 376ක් වාර්තා වෙලා තියෙනවා. මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අපේක්ෂකයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. ආධාරකරුවන් 455 දෙනෙක් සමග 462 දෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මැතිවරණයට අදාළව මාර්ග බාධක 121ක් අපි දැනට සූදානම් කරලා තියෙන්නේ. මැතිවරණයට අදාළව පොලිස් නිලධාරීන් 61,078 දෙනෙකුත්, විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 3,145 දෙනෙකුත්, රාජ්‍ය බුද්ධි නිලධාරීන් 1,433කුත්, කොට්ටාස බුද්ධි නිලධාරීන් 935කුත්, විශේෂ කාර්යාංශ නිලධාරීන් 1,926කුත්, ඒත් එක්කම ජනාධිපති, අගමැති, ඇමති සහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක නිලධාරීන් සඳහා නිලධාරීන් 2,824 දෙනෙක් මැතිවරණ රාජකාරිය සඳහා දායකත්වය දක්වනවා. ඡන්ද පොලේ සිට ඡන්ද පොලේ ගේට්ටුවේ ඉඳලා මීටර් 500ක වපසරිය තුල වටා ප්‍රමාණය තුල ඡන්දය ආයාචනය කිරීම, ඒ වගේම යම් කිසි දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය නොදෙන ලෙස ඡන්ද හිමියන් පෙළඹවීම, ඒ වගේම මැතිවරණයේදී ඡන්දය නොදෙන ලෙස ඡන්ද හිමියන් පෙළඹවීම වගේම අත්පත්‍රිකා දැන්වීම් ප්‍රදර්ශන දේවල් තහනම් වෙනවා. මේ වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි බවත් සඳහන් කරන්න අවශ්‍යයි. චේතනාන්විතවම ඡන්ද හිමියන් ප්‍රවාහණය කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක්. එමෙන්ම පොලිස් නිලධාරීන්ට අමතරව මැතිවරණ රාජකාරී සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙහිම් සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතාගෙන්ද අප විමසීමක් සිදු කළා. මැතිවරණ රාජකාරී වෙනුවෙන් 8,460කට අධික බට ප්‍රවේශ ස්ථානයක් දිවයිනපුරා රාජකාරියේ යෙදවිලා තිනවා. ඒ යොදලා තින්නේ සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල රාජකාරියේ යෙදලා තින්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටහින් 2500කට අධික ප්‍රමාණයට අමතරව මැතිවරණ රාජකාරිය වෙනුවෙන්ම 8,460ක බට ප්‍රවේශ ස්ථානයක් යෙදවලා තිනවා. මේ අතර මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද පෙරවරුවේ සියත මෝර්නින් ෂෝ වැඩසටහනට එක්වමින් රටපුරා දියත් කර ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ මැතිවරණයට කොවිඩ් අපිට තවත් තර්ජන අපේ නිලධාරීන්ටත් ලබා දීලා තියෙනවා මුඛාවරණ. මොකද පළවෙනිම නිලධාරීන් ආරක්ෂා වෙන්න ඕන. අපි විතරක් නෙවෙයි රජයේ නිලධාරීන් තවත් 1,03,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. පොලිසිය ගත්තොත් 70,000කට ආසන්න ප්‍රමාණයක් සක්‍රියව සහභාගී වෙනවා.
ඊට අමතරව උද්‍යාංශ නිලධාරීන් ඉන්නවා ඒත් එක්කම අපිට සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් කොටසක් හම්බෙලා ඉන්නවා අපි මහජනතාවෙන් ඉල්ලා සිටිනවා සෑම දිනෙකම මුඛාවරණ පළඳින්න කියලා හේතුව මුඛාවරණය අත්හැරීම සමාජ දුරස්ථභාවය මේක මූලික කරුණු ඡන්දපොලට එනකොට ඔබ පිරිසිදු කරන ඡන්දය ප්‍රකාශ කළා නැවත යනකොට නැවතත් ඒ කටයුත්තම සිද්ධ වෙනවා කිසිම සලකුණක් ලකුණු කරපු මුඛාවරණයක් පළඳගෙන ඉන්න බෑ හෙට දින පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වෙනිදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මාතිම රාත්‍රියේ නිකුත් කෙරුණා. හෙට දින පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මාස 20 වෙනිදා කැඳවන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව ඒ බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මාතිම රාත්‍රියේදී ප්‍රකාශයට පත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළේ. මීකම වන්දනාගාරයේ රැඳවියන් පිරිසකට සැප පහසුකම් සැපීම සම්බන්ධයෙන් චෝදනා එළවී අතිරේකටපත් වූ මීකම වන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායු ඇතුළු සැකකරුවන් අද ජනිත් මීකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී සම්පායු ඇතුළු සැකකරුවන් ලබන 18 වෙනිදා දක්වා ආරක්ෂිත වන්දනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. මද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහසුකම් සැලසීම සහ කෝටලේකන සකස් කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට චෝදනා එල්ලවී පසුගියදා කුරුණෑගල ශාන්ත ආනාවිද්‍යාලය අසලදී අත්අඩංගුවටපත් වූ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඊයේ දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු අද දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. ඔහු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා හේතු නියම කළා. මේ අතර ඊයේ දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බුද්ධි මෙහෙයුමක් මගින් අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනාවිද්‍යාලය අසලදී අත්අඩංගුවට ගත් බවයි. රාජ්‍ය බුද්ධි සේවයත් ඒ වගේම පොලිස් බුද්ධ්‍යාංශත් ඒකාබද්ධව සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේ සැකරුව අත්අඩංගුවට ගත්තේ. කෙසේ නමුත් ඊයේ දින නඩුවෙන් අනතුරුව අදහස් දක්වමින් සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ එය අත්අඩංගුවට ගැනීමක් නොව සිදු වූ බලපෑමක් මත තම සේවාදායකයා පොලිසියට බාර වූ බවයි. මේ පොලිසියට බාරවීම කරේ අපි ශ්‍රී ලංකාවේ පොලිසිය 495ක් තියෙනවා. ඒ අනුව තමයි කුරුණෑගල ප්‍රදේශය ඉඳලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගන්න ගෙදරට ගියපුවාම බාරුණාත් ඒක අත්අඩංගුවට ගැනීමක් තමයි. මේ අතර අද දින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් ලබන අගෝස්තු මාස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මත්රුවේ ජාවාරම් කරවන සමග සම්බන්ධතාව පැවැත්වූ බවට චෝදනාවට ලක්ව අත්අඩංගුවටපත් පොලිස් මත්රු විනාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අත නියෝග කළා.
නාවික හමුදාව මගින් අත්අඩංගුවටගෙන පොලිස් මද්‍රව්‍ය රාජක කාර්යාංශයට බාර දුන් හෙරොයින් මත් කුඩු කිලෝග්‍රෑම් 281.5ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46.5ක් අදාළ සැකකරුවන් විසින් අවභාවිතයට ලක් කර තිබෙන ආකාරය සාක්ෂි සම්පීඩනය තුලින් මනාව දක්වා ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද දින අධිකරණයට ප්‍රකාශ කළා. එමෙන්ම සාක්ෂි සම්පීඩනයක්ද අද දින වාර්තාවක් මගින් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බවයි දැනුම් දුන්නේ. මෙම මත් කුඩු ජාවාරමින් එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 17 දක්වා මුදල් උපයා ඇති ආකාරය විමර්ශන उदार चतुंगन जावारे ලයිනල් ජයරත්න මහතා බාරයේ තිබී සුවකත් බවත් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ ගිනියවියට සමාන තවත් ගිනියවි හතරක් ඉක්ුත් සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් අත්තිරිය ප්‍රදේශයේදී වෙලක දමා තිබෙදී සුවකත් බවද දෙනුම් දී සිටියා. යනු මෙමසකකරුවන් විසින් ගෙන්වා තිබෙන ගිනියවේ පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබේද යන පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. එම නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පැමිණ සිටි නීතිඥ අජිත් පතිරණ මහතා තම සේවාදායකින් සම්බන්ධයෙන් අප ඉල්ලීමක් ඉදිරිපත් කරන බව සඳහන් කළා. මෙමසකකරුවන් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට ස්වාධීන සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියාකරන මිති බව පෙන්වා දුන් විත්තිය නීතිඥවරයා යනුව ඔවුන් අපමත උදාහැරීමට අධිකරණයට බලයක් තිබෙන බව සඳහන් කළා. එම අපීල්ලිම ප්‍රතික්ෂේප වූ අතර ඉන් අනතුරුව සකකරුවන් 13 දින අගෝස්තු මස 18 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා. අනුග්‍රහය සලාම් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක් ලක්ස් වෙතින් ඔබට හද මුසපත් කරවන ෆ්‍රෙන්ච් රෝස් සුවඳ සුසිනිත බව දෙන ස්වීට් ආමන්ඩ් ඔයිල් සමගින් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් හතක් මුසු වූ නව ලක්ස් සුවඳවත් හද මන බඳින සුසිනිත සමක සුන්දරත්වය Lux. අවුව සැරයි නේද මාමා? බොමුද සීතල වතුර වීදුරුවා. අනේ හොඳයි. එකිනෙක වටහාගෙන ඉන්න අවස්ථා බොහෝමයක් අපි දිනකට පසු කරන්නේමු. Commercial credit. සතුටින් නිපිලෙන කෑම වේලාවට පොට්ටන් නිල්ලන රස ඇස්ට්‍රා මොෂන රස ගුණ යහමින් මුසු කර හැම දින උයන්න ගමු ඇස්ට්‍රා පොට්ටන්ට සතුටින් වැඩෙන්න එදිනෙදා කෑම වේලට රසයි ගුණයි දෙකම එකතු කරන්න දැන් උයන්න පිහන්න ඇස්ට්‍රා හුමාලය අල්ලන හෙලොසු සමග එන නිරෝගා පස්පංගු 2 in 1 කෂාය බොන්නයි හුමාලය අල්ලන්නයි ආරෝග්‍ය පරමාලාභා නිරෝගා විරාමයෙන් අනතුරුව බඩවතත් සියත ප්‍රවෘත්ති සමගින් අද දින කොවිඩ් ආසාදිත දින 6 දිනක හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ පුද්ගලයන් 5 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා.
ඉන් ආසාදිතින් සිවුතෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුත්කලින් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචි පුත්කලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සමස්ත ආසාදිතින් අතුරින් පුත්කලින් 2524 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 293. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සිවිල් ආරක්ෂක භටයෙකු හට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව පසුගිය දා තහවුරු වුණා. ඔහු පසුගිය 16 වනදා ඡන්දය භාවිතා කිරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ වෙත ගොස් ඇති අතර ඒ හේතුවෙන් එම මූලස්ථානයේ සේවය කළ 612 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. මෙතර ලංකාපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත කාන්තාවක් පසුගිය දා වාර්තා වූ අතර ඇය දඹුල්ල මූලික රෝහලේ පැවති අක්ෂි සායනයකට ගොස් ඇති බවටයි තහවුරු වුණේ. ඒ අනුව ඇගේ ආශ්‍රිතයින් ලෙස තහවුරු වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචි පුත්කලින් 5 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ දින සිදු කෙරුණා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි දඹුල්ල කලෝගහයල පරණගම පුරාණ බෝධිමලු චිත්ත විවේකාශ්‍රම භූමියේ ඉදිකිරීමට නියමිත ශ්‍රී ගෞතම සුගතමුනි මහාසෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන මහා පිංකම ඊයේ පැවැත්වුණා. ඒසියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුමෝදන් කරන පින් අවසාන වශයෙන් සතර වතනාතුරු දුකකින් තොරව පින් අනුමෝදන් කරා. හැටන් ප්‍රදේශයේ ලඳු කැලෑවක සංගවා තිබූ මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ මත්පැන් අලෙවිසල් වසා දැමීම හේතුවෙන් වැඩිමිලට මත්පැන් අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය රැගෙන ගොස් ලඳු කැලෑවක සංගවා තබන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නුවරඑළිය කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක් අසල පිහිටි නිවාස පේලියක් මතට ෆයිනස් ගසක් කඩා වැටි අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් අදාළ නිවාසවල පදිංචිව සිටි කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරීන්ට කොතෙකුත් දැනුම් දීම් සිදු කළද මේ වනතේ කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මීගමුව රෝහල් සංවර්ධන පදනම සහ මීගමුව ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් හෘද රෝග ඒකකයක් සාදා නිමකොට මීගමුව රෝහලට බාර දීමට මීගමුව රෝහල් සංවර්ධන පදනමේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එහිදී අදහස් දැක්වූ මීගමුව රෝහල් සංවර්ධන පදනමේ ප්‍රධාන සංවිධායක මාකස් කාර්යව සම්මහතා අපේ මේකමෝ රෝහලේ හෘද රෝගිකයෙක් හදාගන්නට ලොකු වෙහෙසක් දැරුවා. අපි කල්පනා කළා නගරේ පුරවැසියනේ අපිට මේක කරන්න පුළුවන් කියන කාරණේ අපි දැන් කරලා අවසන් කරලා තියෙනවා. පළවෙනි අදියර අද අපි බාර දීලා තියෙනවා. අපි නැවත බලාපොරොත්තු වෙනවා දෙවෙනි අදියර තුන්වෙනි අදියර වශයෙන් මේක සම්පූර්ණ කරලා ජනතා අයිතියට බාර දෙන්නට. ඉතින් අපි මේ ජනමාධ්‍ය හරහා අපි පොඩි ඉල්ලීමක් කරනවා අපිට මේ තව ඉදිරි කරගන්න තියෙන දේවල් අවශ්‍ය දේවල් කරගන්නට මේ गोल्डन रोज परिश्रेदी රාත්‍රී පත්තිකාශය අවසන්. තවත් උණුසුම් පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.